අයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. පශු සම්පත් ක්ෂේත්‍රය ගැන කතා බහ කරද්දී මේ අපේ රටේ දිනෙන් දින අලුත් වෙන්නට අවශ්‍ය අලුත් පරපුරක් ඒ සඳහා දායකත්වයේ ලබා දිය යුතු ඒ වෙනුවෙන් වැඩ කටයුතු කරන අංශය පිළිබඳව කතා බහ කරන්න අපි සූදානම්. තමයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මානව සම්පත් සංවර්ධන අංශයේ අධ්‍යක්ෂක භාෂිනී දිසානායක මහත්මියට අපි ආරාධනා කරා අයිබෝවන් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්න ඔබතුමිය. අපි දැන් පසුගිය වැඩසටහන් කිහිපේ පුරාවටම අපි දැනුවත් වුණා සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විවිධ අංශවල සිදුවන කාර්යභාරය. මේ කාර්යභාරයන් ගැන කතා බහ කරද්දී එතෙන්ට මානව සම්පත කියන දේ අවශ්‍යයිනේ. එවැනි ඔබතුමියගේ අංශයේ කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ? මේ සත්ව පාලනය කියන ක්ෂේත්‍රය ආර්ථිකව ලාභ ගන්නා වූ ජීවනෝපායක් කරගන්නා වූ දෙයක්. ඒක දිනෙන් දින අලුත් වෙන, නවීකරණය වෙන විද්‍යාත්මක දැනුම එකතු වෙනවා. මගේ කාර්යභාරය වන්නේ මේ ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම දෙනා, සත්ව පාලන ගොවීන්, ඒ සම්බන්ධ නිලධාරීන්, ඒ සියලුම දෙනා මේ අලුත් දැනුම පෝෂණය කිරීම සඳහා ඒගොල්ලන්ගේ දැනුම, කුසලතා, ආකල්ප වැඩි දියුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තමයි මානව සම්පත් සංවර්ධනංශයේ කෙටියෙන් කිව්වොත් පරමාර්ථය. දැන් ඒ පරමාර්ථය තුර කොහොමද දෙවියන් පුරා විසිරී සිටින මේ පිරිස එකට එකතු කරන්න කොයි වගේ වැඩසටහන්ද සිදු කරලා තිබෙන්නේ පසුගිය කාලේ පුරාවට? ඔව්, අපි වැඩසටහන් මාලාවක් තියෙනවා. ඒ ප්‍රධාන වැඩසටහන තමයි අපේ මේ බිම් මට්ටමේ ගොවීන් ක්ෂේත්‍ර පුරාම විහිදලා ඉන්නවා. ඒගොල්ලන්ගේ ළඟම උපදේශකයා වෙන්නේ පශු වෛද්‍ය නිලධාරී කාර්යාලය. ඒක පශු වෛද්‍ය නිලධාරී කාර්යාලයට සම්බන්ධ උපදේශකවරුන්, පශු වෛද්‍යවරුන්, ඒ සියලුම දෙනා සඳහා අපි සේවාස්ත පුහුණු නිරන්තරයෙන්ම ලබා දෙනවා. ඊට අමතරව ගොවීන් පුහුණු කිරීම සඳහා පුහුණු කරන්නන් පුහුණු කිරීමේ වැඩසටහන් ඒගොල්ලන්ට ක්‍රියාත්මක කරලා ඒගොල්ලෝ ඒ දැනුමෙන් සන්නද්ධ කරනවා. දිගින් දිගට මේ පුහුණු කණ්ඩායම් පුහුණු කිරීම අපි සිදු කරනවා. ඊට අමතරව මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනත් වක්‍රානුකූලව සම්බන්ධයි ඉන්න අධ්‍යක්ෂකවරු වෙනත් දෙපාර්තමේන්තුවලයි, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, ඒ වගේම අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මේ සියලුම දෙනාට අවශ්‍ය පුහුණු ඒ ඉල්ලුම අනුව අපි ක්‍රියාත්මක කරනවා. දැන් ඒ පුහුණුව, ඒ ඉල්ලුමනුව ලබා දෙන දැනුමත් අතර දැන් දිනෙන් දින තාක්ෂණය කියන දේ මුසු වෙනවනේ. මේ හැම දෙයකටම තාක්ෂණය කියන දේ හරියාකාරව, නිසියාකාරව ගැලපීමෙන් අනතුරු ප්‍රතිඵලී භුක්ති විඳින්නට හැකියාව තියෙනවා. දැන් එතෙන්දී අලුත් තාක්ෂණය කොහොමද මානව සම්පතත් එක්ක මුහු කරන්න මේ ආයතනයේ කොහොමද දායකත්වය ලබා දෙන්නේ? දැන් ඇත්ත වශයෙන්ම දේශීය විදේශීය පුහුණු සම්බන්ධීකරණය කරන්නේ අපගේ අංශයෙන්. ඒ සඳහා අවශ්‍ය විශේෂඥයෝ, ප්‍රාඥයෝ සුදුස්සෝ හදන්න ඒ අවශ්‍ය අවශ්‍යතා අනුව ඒගොල්ලෝ පිටරටවල් වලට යවලා ඒගොල්ලෝ දේශයේ ඇතුළේදී පුහුණු කරලා ඒ වගේ වැඩසටහනක් කරනවා. ඒ වගේම සීමාවාසික පශු වෛද්‍යවරු වෙනවා. කියන්නේ පශු වෛද්‍යවරු වීම සඳහා පශු වෛද්‍ය පීඨෙන් එළියට ආපු වෛද්‍ය ශිෂ්‍යෝ. ඒගොල්ලා අර ඒගොල්ලන්ගේ මේ රාජකාරී සඳහා සූදානම් කරවීමේ කාලේ සීමාවාසික කාලේ. ඒ සීමාවාසික පුහුණුත් කරන්නේ අපගේ අංශයෙන්. ඊට අමතරව අපි ව්‍යවසායකත්ව වැඩසටහනක් තියෙනවා. සත්ව පාලනයේ ඉදිලා ඉන්න අයගේ සුවයන් රැකියා පුහුණු ව්‍යාපෘතියක්. ඒ සුවයන් රැකියා පුහුණු ව්‍යාපෘතියේදී අපි පත්තරේ ඇඩ්වර්ටයිස්මන්ට් දාලා ඒ මේ අපි වෘත්තීය පුහුණු, 3 මාසෙ පුහුණු, සතියේ පුහුණු, ඒගොල්ලන්ගේ අවශ්‍ය පුහුණු ලබා දෙනවා ඒ අවශ්‍ය ගොවි කණ්ඩායම් වලට. ඒ වගේම පාසල් හැරගිය දරුවන්ට, වෙනත් රැකියාවක් බලාපොරොත්තු වෙන අයට, ඒ කියන්නේ ගොවිපලක වැඩ කරන්න ඒ වගේ අයට ඒ අවශ්‍ය දැනුම ලබා දෙනවා. අපි දැනට මං හිතන්නේ විශාල සංඛ්‍යාවක් මේ සුවෙන් රැකියා සඳහා යොමු කරලා තියෙනවා. ඒ සුවෙන් රැකියා සඳහා යොමු වුණාම ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ රැකියාව වශයෙන් කරගෙන යනකොට තවත් අයට රැකියාව සැපයීම කරනවා. මෙතනදී මට හරි සතුටුයි කියන්න, මේ ක්ෂේත්‍රයේ තමයි අපේ රටට, අපේ දේශයට ප්‍රෝටීන් සැපයන්නේ. ඉතින් මේ ප්‍රෝටීන් සැපයීමේ ක්‍රියාවලියට අපේ තරුණ කණ්ඩායම් දැන් බොහොම කැමැත්තෙන් එවිලෙන. මොකද මේකට විශාල ඉල්ලුමක් තියෙන නිසා. දැන් සත්ව නිෂ්පාදන සහ මේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ගැන කතා බහ කරද්දී අපි දකිනවා විටින් විට විදුලි මාධ්‍ය ඔස්සේ, ඒ වගේ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ සහ ප්‍රදර්ශන හරහා මේ මානව සම්පත එකට එකතු කරන්න උත්සාහ කරන. කොහොමද ඒ දායකත්වයේ කොයි විදිහට ප්‍රදර්ශන ගැන කතා කරත් අපිට විදුලි මාධ්‍යයක දායකත්වය ලැබුවා. දැන් මේ ස්වාධීන රූපවාහිනිය ඔස්සේ අපි ලබා දෙන මේ දායකත්වයත් මේ ජනතාව එකතු කිරීම, මානව සම්පත එකතු කිරීම, කොහොමද ප්‍රදර්ශන හරහා මේ දේවල් වල ලැබුණු ප්‍රතිචාර පසුගිය කාලේ පුරාවටම? දැන් අපගේ අංශයේ තියෙනවා තවත් කොටසක් විදුලි
මාධ්‍ය ඒකකයේ අනුංශයක්. ඒකේ ප්‍රධානීක ඉන්නවා. ඊළඟ මුද්‍රිත මාධ්‍ය අංශයක් තියෙනවා. ඒකේ ප්‍රධානීක ඉන්නවා. ඒ වගේම ප්‍රදර්ශන අංශය කියලා තියෙනවා. එතකොට අපි ප්‍රදර්ශන ගැන ඔබතුමිය කතා කරොත් අපි ජාතික සහ ප්‍රාදේශීය මට්ටමේ සියලුම ප්‍රදර්ශන වලට අපි සම්බන්ධ වෙනවා. ඒ වගේම අපි මුද්‍රිත මාධ්‍ය ගත්තොත් අපි මුද්‍රිත මාධ්‍ය අංශයේ ඒ ගොවි මහත්තුරුන්ට සහ අනිකුත් අයට අවශ්‍ය සියලුම පොත්පත් ලීෆ්ලට් පෝස්ටර්ස් මුද්‍රණය කිරීම ගබඩා කිරීම සහ බෙදා හැරීම සිද්ධ කරන්නේ ඒ මධ්‍යස්ථානේ. ඒට අපි කියනවා දැනුම මධ්‍යස්ථාන කියලා, නොලෙජ් සෙන්ටර්. දැනුම මධ්‍යස්ථානෙට ඇවිල්ලා කෙනෙකුට ඕනනම් දැනුම ලබාගෙන යන්න පුළුවන් කතා බහ කළා. එතන ටීම් එකක් ඉන්නවා ඒ සම්බන්ධ දැනුම ලබා දෙන්න. ඒ අතරම ඒ කොටසටම සම්බන්ධිකක් තමයි පැය 24 දුරකථන සේවාව, හොට්ලයින් සර්විස් එකක්. හොට්ලයින් සර්විස් එක පැය 24 තියෙනවා. ඊළඟට අපිට පුළුවන් මේ අපි රූපවාහිනී වැඩසටහන්, ගුවන් විදුලි වැඩසටහන්, CD නිෂ්පාත නිෂ්පාදන ඒ වගේ දේවල් කරන. විශේෂයෙන් මට මතක් කරන්න ඕන ඩිප්ලෝමා ධාරීන් සඳහා අධ්‍යාපනික වැඩසටහනක් අපේ අංශයෙන් යනවා. A-level පාස් වෙච්ච විද්‍යාංශයෙන් A-level වැඩ තුනක් පාස් වෙච්ච දරුවෝ අපි ගැසට් මාර්ගයෙන් කැඳවලා ඒගොල්ලන්ට අපි දෙනවා දෑ අවුරුදු ඩිප්ලෝමා එකක්. ඒ සඳහා අපිට විද්‍යාල දෙකක් තියෙනවා. ඒක විශාල තනකාරී තැනක්. ඒකෙන් අපි අවුරුදු දෙකකට වරක් මේ රටට අවශ්‍ය තාක්ෂණික මට්ටමේ තාක්ෂණික සේවයේ නිලධාරීන් කණ්ඩායමක් අපි ලබා දෙනවා. මේගොල්ලෝ තමයි ගිහිල්ලා පශු වෛද්‍යකන්තරවල උපදේශක විදිහට වැඩ කරන්නේ. මේ ඩිප්ලෝමා ධාරීන්ට පිට රටවල් වල පවා විශාල ඉල්ලුමක් තියෙනවා. ගොවිපල් වල වැඩ කරන්න ඉන්න දැනට ගොඩලු විශාල පිරිසක් පිට රටවල වැඩ කරන අපේ රටට විශාල දායකත්වයක් ලබා දෙනවා අපේ දේශීය මේ ආදායමට. ඉතින් මේගොල්ලන්ට අපි ඉදිරි කාලයේදී මාලදිවයින් ඉන්දියාව වගේ රටවලටත් අවශ්‍ය තාක්ෂණික නිලධාරීන් පුහුණු කිරීම සඳහා අපේ අරමුණක් තියෙනවා. ඒගොල්ලන්ට පවා අපි ළඟට ඇවිල්ලා ඒ දෑවුරුදු ඩිප්ලෝමාව ලබාගෙන යන්න. දැන් එතෙන්දී ඔබතුමිය කිව් දෙයක් තමයි, දැන් මේ ඒ දැනුම ලබා දෙනවා. එතෙන්දී ප්‍රායෝගික දැනුම ලබා ගැනීමට සාමාන්‍ය පවතින ගොවිපලකට නැත්නම් ගොවිබිමකට ඇතුළු වෙන්න හැකියාවක් නැහැ. මොකද විසබීජ ඇතුළු වෙන්න පුළුවන්. මේ වැනි ගැටලු තිබෙන නිසා එවැනි ප්‍රායෝගික දැනුමක් ලබා ගන්නට ගොවිබිම් උද්‍යානයක් තිබෙනවද අප සතුව? අපි සතුව තියෙනවා. දැන් ඔබතුමිය කිව්ව කාරණාව හරියටම හරි. මොකද අපි ඇතුළු වෙන්න දෙන්නේ විසබීජ එන නිසා. අපි ළඟ තියෙන පේරාදෙණිය ගන්නුරුවේ පසු තාක්ෂණික උද්‍යානයක්. පසු තාක්ෂණික උද්‍යානයක් තියෙනවා. ඒකේ අපිට දල වශයෙන් ඇවිදලා කියලා විනෝද වෙලා හැම සත්ත්ව වර්ගයක් ඉන්නවා. පොඩි ප්‍රමාණවලින් ඉන්නේ ගව, එළු, බැටළු, ඌරු, හා, කලුකුන්, මේ විවිධ වර්ගයේ කුකුල් වර්ග, තනකොළ වර්ග, මේ හැම දෙයක්ම වගා කරලා තියෙනවා. සත්තු ඉන්නවා. එතන උද්‍යානයක් ඕනම වෙලාවක පැය 24 කිසිම වියදමක් නැතුව ඕනම වෙලාවක ඇවිදලා බලලා දැනුම ලබාගෙන යන්න පුළුවන්. එතන ඔය ඩිප්ලෝමා ධාරීන් සීනියර් හුඟක් ජ්‍යෙෂ්ඨ ඩිප්ලෝමා ධාරීන් කණ්ඩායමක් එතන ඉන්නවා. ඒ අවශ්‍ය දැනුම ලබා දෙන්න. ඉතින් පාසල් දරුවන් මට මතක හැටියට ගිය සැරේ 80,000කට ගිය අවුරුද්දේ 80,000කට කිට්ටු වෙන්න ඇවිල්ලා තියෙනවා. මේක නරඹලා දැනුම ලබාගෙන යන්න. ඉතින් හරි විනෝද වෙලා බොහොම එතනදී අපි හුඟක් වෙලට කරන්නේ මේක දකින්න සලස්සලා ආකල්පෙමින් වෙනසක් කරන්නේ. අනේ මටත් මේක කරන්න පුළුවන්නේ, මමත් ඇයි මේ නොකර ඉන්නේ, ගෙදර කුකුළු 10ක් හදාගන්න මටත් පුළුවන්නේ කියන හැඟීම දීම තමයි පසු තාක්ෂණික උද්‍යානයක් අපි සාදලා තියෙන්නේ. ඒ විදිහට වටපිටාව ගොඩනගලා ඒ දැනුම ලබා දෙමින්, ඒ අධ්‍යාපනය ලබා දෙමින් උත්සාහ කරන්නේ අනාගත පරපුරක් මානව සම්පත අභිහි කිරීම. ඉතින් ඒ පිළිබඳව දැබර ඔබ දැනුවත් කරන්නට අද සිදී අපේ මැදිරියට පැමිණලා මේ පිළිබඳව දැනුවත් කරාට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මානව සම්පත් සංවර්ධනාංශයේ අධ්‍යක්ෂක භාෂිනී දිසානායක මහත්මිය, ඔබතුමිට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අද සිදී පැමිණලා මේ පිළිබඳව දැනුවත් කරාට. අපි සූදානම් වන්නේ අදට සිවුමන්සලින් සමු අරගෙන එන්ට ප්‍රාර්ථනා කරන්න. සුබ දවසක්. ආයුබෝවන්. අද සිවුමන්සලෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජනවාරි 29 දිනට යෙදෙන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ ආදිකත්‍රු අනුස්මරණ නිකාය දින සංවත්සර මහෝත්සවය සම්බන්ධව. මේ වෙනුවෙන් කතා බහ කරන්න අපි තාම ගෞරවයෙන් අපේ මැදිරියට වැඩම කරවා ගත්තා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ නියෝජ්‍ය මහාලේකකාධිකාරී අධ්‍යාපනපති
පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී නායක ස්වාමින් වහන්සේ. ඒ වගේමයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ නියෝජ්‍ය මහලේකකාධිකාරී ආචාර්ය පූජ්‍ය වලේබොඩ ගුණසිරි නායක ස්වාමින් වහන්සේවත් අපි තාම නමස්කාර පෙරදැරිව පිළිගනු ලබනවා. අපි කතා කරන්නේ ජනවාරි 29 වෙනි දිනට යෙදෙන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ ආදිකතෘ අනුස්මරණ නිකාය දින සංවත්සර මහෝත්සවයේ සම්බන්ධයෙන් මම කැමති මුලින්ම පූජ්‍ය වලේබොඩ ගුණසිරි නායක ස්වාමින් වහන්සේ වෙත යොමු වෙන්න. අපි හැමදෙරුවනේ රාමඤ්ඤ මහනිකාය මෙවැනි නිකාය දිනයක් පවත්වන්න අරමුණු කරගත්තේ ඇයි කියලා අපි මුලින්ම හඳුනාගමු. තෙරුවන් සරණයි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ නියෝජ්‍ය මහලේකාධිකාරී පූජ්‍ය නැදගමේ විජය මෛත්‍රී නායක ස්වාමින් වහන්සේගේ අවසරයි. කාරුණික පින්වත්නි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය නිකාය දිනයක් වෙනම වෙන් කළ අවුරුදු පතාමේ උත්සවය පවත්වන්නේ විශේෂ කරුණු කීපයක් නිසා. ශ්‍රී ලංකාවේ ආරම්භ වෙච්ච ප්‍රධාන නිකාය තුනෙන් එක නිකායක් තමයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය. දැන් මේ නිකාය ආරම්භ වෙලා අවුරුදු 156ක් වෙනවා. මේ නිකාය ආරම්භ කිරීමට මුල් වී කටයුතු කළේ අපවත්වයේ වදාළ අතිපූජ්‍ය අඹගහවත්තේ ඉන්ද්‍රාසවර ඥානසාමි මහා ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අපවත්වල දැනට අවුරුදු 133ක් වෙනවා. ඉතින් නිකාය ආරම්භ කළ ආදිකතුරුන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා නිකාය ආරම්භ වීමේ ඓතිහාසික පදනම ජනතාව දැනුවත් කරන්නත්, ඒ වගේම පරමාදර්ශී භික්ෂු චරිතයක් තිබිච්ච අපේ අතිපූජ්‍ය මහානාග ස්වාමින් වහන්සේගේ චරිතය තුළින් අද ජීවත් වෙන වැඩ සිටින ස්වාමින් වහන්සේ ගත හැකි ආදර්ශ හඳුන්වා දීමටත් අරමුණු කරන තමයි ගුණ සමර උත්සවයක් වශයෙන් මේ නිකාය දුනුසේ පවත්වන්නේ. රාමඤ්ඤ මහානිකාය 1864 අවුරුද්දේ ජූලි මාසේ 13 වෙනිදා ආරම්භ වුණා. ගාල්ලේ විජයානන්ද පිරණ මුල් කරගෙන උදකුක්කේප සීමා මාලකයේ ගින්ගඟ, ඒ තමයි පළවෙනි උපසම්පදාව ආරම්භ වීමත් සමග තමයි නිකාය ආරම්භ වුණේ. ආරම්භක අවස්ථාවේදී අතිපූජ්‍ය අඹගහවත්තේ ඉන්ද්‍රාසවර ඥානි මහා ස්වාමීන් වහන්සේට ආධාර වුණා අතිපූජ්‍ය වරාපිටියේ සුමිත් මහා ස්වාමීන් වහන්සේත්, අතිපූජ්‍ය පුවක් දණ්ඩාවේ පඤ්ඤාන ස්වාමින් වහන්සේත්. ඉතින් උන්වහන්සේලාගේ මූලිකත්වයෙන් මේ නිකාය ආරම්භ වෙලා අද වෙනකොට ලංකාව පුරා දීප ව්‍යාප්තවත් ලෝකේ රටවල් විශාල සංඛ්‍යාවකත් මේ නිකායෙන් සුවිශාල මහත් සේවයක් කරමින් නිකාය හොඳට ශක්තිමත්ව පවතිනවා. මේ සියලු කාරණා සිහිපත් කරමින් නිකාය ඓතිහාසික පදනම ආරම්භ වීම, අද පවතින තත්ත්වය ආදී දේවල් පිළිබඳව බෞද්ධ අබෞද්ධ සියලු ජනතාව දැනුවත් වීම අරමුණු කරන තමයි මේ නිකාය දුන උත්සවයක් වෙනම නම් කරලා ඒක පවත්වන්න කටයුතු සිද්ධ කරලා තියෙනවා. අපේ හාමුදුරන්ගේ අනුශාසනාව පරිදි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ ආදිකතෘ අතිපූජ්‍ය අඹගහවත්තේ ඉන්දාසබවර ඥානසාමි සරණංකර මහසාමීන් වහන්සේ අපවත් වෙලා වසර 133ක් සපිරෙනවා. ඒ නිමිති කොටගෙන උන්වහන්සේ ශාසන චිරස්ථිතිය වෙනුවෙන් ජීවිත නිරපේක්ෂව සිදු කළ උදාරතර සේවාව අනුස්මරණය කොට එමගින් වත්මන් භික්ෂු සමාජයට මේ සම්බන්ධව නැත්නම් ශාසනයේ චිරස්ථිතිය සඳහා අදාළ හැඟීම් හා අදිෂ්ඨාන ඇති කරලීම අරමුණු කොටගෙන තමයි මේ උත්සවය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ. මං යොමු වෙන්න කැමති පූජ්‍යපාද නැදගමුවේ විජය මෛත්‍රී නායක ස්වාමීන් වහන්සේ වෙත. අපේ නායක හාමුදුරුව මතක් කළා මේ රාමඤ්ඤ මහනිකාය මේ වෙද්දී දීප ව්‍යාප්ත මට්ටමට පත් වෙලා තිබෙනවා කියන කාරණාව. අපේ හාමුදුරුනේ මෙහෙම දීප ව්‍යාප්තව පැතිරෙන්න බලපාපු හේතු මොනවද? මම හිතන අපේ වලේබඩ ගුණසිරි නායක හාමුදුරුව කරන ලද ප්‍රකාශය තුළින් අපේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ ආරම්භය පිළිබඳව සනිටුහන් වුණා. මම හිතන්නේ මෙතන අහන ලද ප්‍රශ්නයට අමතරව ඇයි අපි මේ මහානායක ස්වාමීන් වහන්සේගේ ඒ ජන්ම නැත්නම් අපවත් වීම නිමිති කරගෙන වර්ෂ 133ක් සම්පූර්ණ වන අවස්ථාවේ මේ වගේ උත්සව පවත්වන්නේ කියලා. මේක සුවිශේෂී චරිතයක්. අඹගහවත්තේ ඉන්දාසබවර ඥානසාමි
சரணங்கர நாயக ஹாமுதுரு இசெல்லாம் மல்லது பார்ஸ்வே உபசம்பதாவ் லபபு சுவாமின் வகன்சே நம எக்தாஸ் நமசிய திஸ் தேகே உற்பத்தி லபல எக்தாஸ் நமசிய ஹத்தலிஸ் ஹத்தே எக்தாஸ் அட்டசிய ஹத்தலிஸ் ஹத்தே மகனவேலா எக்தாஸ் அட்டசிய பணசை உபசம்பதாவ் லபபு சுவாமின் வகன்சே எதுகூட மல்லது பார்ஸ்வே உபசம்பதாவ் லபாகின் ඒක පසු කාලීනව තරමක් ඒ පිළිබඳව අඩුපාඩු දැකලා ප්‍රතග්ජනකම නිසා වෙන්න ඕනේ කොහොම හරි අමරපුර නිකායෙන් උපසම්පදාව ලැබුවා නැවත වරක් ඒක තමයි පුදුමේ ඊළඟට අමරපුර නිකායේ උපසම්පදාවද ප්‍රතික්ෂේප කරලා තමන් වහන්සේ විසින්ම බුරුමේ අපේ රාමඤ්ඤ දේශයට වැඩම කරලා 1864 ඒ උපසම්පදා සම්පත්තිය ලැබලා තමන් වහන්සේගේ මූලිකත්වයෙන් ඒ වරාපිටියේ සුමිත්ත මවපාද්‍යය ස්වාමින් වහන්සේ අර සම්බන්ධ කරගෙන උපසම්පදාවක් සිද්ධ කළා. එතකොට ඒ කාල වකවානුවේදී පාරිශුද්ධත්වය අපේක්ෂා කළා කියන එක පැහැදිලි. පළවෙනි එකෙන් සෑහීමටපත් උනේ නැහැ දෙවෙනි එක. දෙවෙනි එකෙන් සෑහීමටපත් උනේ නැහැ තුන්වෙනි එක. අන්න ඒ බඳු විනය තමන්ගේ ජීවිතයේ ආභරණයක් හැටියට සලකලා ක්‍රියා කරපු ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් අපේ ඉන්දාසපවර ඥානසාමි සරණංකර නායක හාමුදුරුවෝ. ඉතින් අඹගහවත්ත කිව්වහම ගමක් නෙමෙයි. ඒක අක්මීමන. අඹගහවත්ත උන්වහන්සේ ගිහි කාලේ පදිංචි වෙච්ච නිවස. මදනායක පරපුර කිව්වහම ඒ වගේම රත්නායක පරපුර කිව්වහම අක්මීමන. ඉතාමත්ම සම්භාවනීය පවුල් වටපිටාවක්. එතකොට ඒ ඉපදිච්ච ඒ අම්මා තාත්තට මදනායක මහත්මාටත් ඒ වගේම ලෙනෝරා රත්නායක මහත්මියට දාව උපන් දරුවේ. එතකොට උන්වහන්සේ ශාසනයට ඇතුළත් කිරීම සම්බන්ධව ගත්තාම අක්බීබන සෝභිත ස්වාමීන් වහන්සේ තමයි වැදගත් වෙන්නේ ගුරුවරයා හැටියට. ඉන් පස්සේ එක එක ස්වාමීන් වහන්සේලාගෙන් අධ්‍යාපනය ලැබුවා. ඒ ලබලා හිටන් උන්වහන්සේ තමන්ටම සොකිය වූ ඒ විනය ප්‍රඥප්ති පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන අන්න අය ඒ ආකාරයෙන් මෙහෙවන්නට ක්‍රියාත්මක වුණා. මං හිතනවා ශාසනයේ අභිවෘද්ධිය සඳහා උන්වහන්සේගේ ක්‍රියාකලාපේ බෙහෙවින්ම බලපෑවා. මොකද එවක පැවතිච්ච සමාජ වටපිටාව තුළ භික්ෂූන් වහන්සේ පිළිබඳව යහපත් ආකල්ප ගොඩනැගෙන විදියට උන්වහන්සේ තමන්ගේ භික්ෂූ සංඝයා සංවිධාන කළා. ඒ තුළ තමයි මේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ව්‍යාප්තිය බෙහෙවින්ම ක්‍රියාවට නැංගුණේ. එහෙමයි අපේ නායක හාමුදුරුවනේ මම යොමු වෙන්න කැමති නැදගමුවේ විජේමෛත්‍රී නායක හාමුදුරුවන්ගෙන් අනතුරුව වලේබොඩ ගුණසිරි නායක ස්වාමින් වහන්සේ වෙත අපේ හාමුදුරුවනේ දැන් මේ රාමඤ්ඤ නිකායේ සිදු විය ඇති සේවය පිළිබඳවත් අපි ඊටාම කෙටියෙන් හඳුනගමු. ඇත්ත වශයෙන්ම දැන් නිකාය මම මුලින් සඳහන් කළා වගේ ආරම්භයේ අවුරුදු 156ක් වෙනවා. මේ අවුරුදු 156 කාලය තුළ වරින් වර අපේ රාමඤ්ඤ මහානිකායේ සුවිශේෂ භික්ෂු චරිත ඇති වුණා. හරියට මල් බඳුරක් ගත්තාන් එක වාගේ මල් බඳුරක් තිබුණොත් ඒක මල් ලස්සන නෑනේ. විවිධ විදිහේ මල්, ලස්සන මල්, ලොකු මල්, පොඩි මල්, වර්ණවත් මල් තිබුණොත්නේ මල් බඳුන ලස්සන වෙන්නේ. ඒ වාගේ රාමඤ්ඤ මහානිකායේ මල් බඳුනක් නම් ඒ මල් බඳුනේ විචිත්‍ර මල් පිපුණා වගේ මහා විශාල සුවිශාල දැවැන්ත චරිත නිර්මාණය වුණා මේ භික්ෂු චරිත. ඉතින් ඒ අතරින් සමහර ස්වාමින් වහන්සේලා අති දක්ෂ ග්‍රන්ථකර්තෘවරු, සමහර ස්වාමින් වහන්සේලා හොඳ දේශකයෝ, ඒ වාගේම සමහර ස්වාමින් වහන්සේලා රට ජාතික ආගම ප්‍රශ්නවලදී පෙරමුණේ ක්‍රියා කළ සුවිශේෂ භික්ෂු චරිත, කාලීන අවශ්‍යතා, අනිත් එක අධ්‍යාපනය පිළිබඳ පරිපූර්ණ දැනුමක් තිබුණු හාමුදුරු, ඒ වාගේම අනිත් පැත්තෙන් විනය ශික්ෂාකාමී, ඒ වාගේම ආරණ්‍ය සේනාසන ස්වාමින් වහන්සේලා මේ කෝමකට එක වුණාට පස්සේ ඒ 15 වෙනි සුවිශේෂ භික්ෂු චරිත තුළින් සමාජ සේවා කටයුතු, ඒ වගේම අධ්‍යාපන සේවය, ඒ වගේම ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරය විශේෂයෙන් ඒ ගැන කියන්න ඕන ලෝකෙ විශාල රටවල් ප්‍රමාණයක රාමණ්‍ය නිකායේ ස්වාමින් වහන්සේලා ධර්ම දූත සේවයේ ඉදලා ඉන්නවා. එහෙමයි. ඉතින් ඒ අනුව නංගම් කියනකොට විශාල සංඛ්‍යාවක් කියන්න වෙනවා. ඒ නිසා මෙන්න මේ විදිහේ සුවිශේෂ මේ භික්ෂු චරිත තුළින් මේ රටට අවශ්‍ය සමාජ නායකත්වය, ආගමික නායකත්වය ලබා දීම තුළින්
මේ රාමඤ්ඤ මහානිකාය සුවිශේෂ මහවිශාල සේවාවක් රටට ලෝකයට සිද්ධ කරලා තියෙන බව විශේෂයෙන් සඳහන් කරන්න කැමැතියි. එහෙමයි අපේ හැමදෙරෝනේ ගාල්ල වැලිවත්ත ශ්‍රී විජයානන්ද පිරිවෙන් මහාවිහාරයේ කේන්ද්‍ර කරගනිමින් ජනවාරි 29 වෙනි දින තමයි මේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ආදිකතෘ අනුස්මරණ නිකාය දින සංවත්සර මහෝත්සවය පැවැත්වෙන්නේ. පූජනීය නැදකමුවේ විජේමෛත්‍රීනායක ස්වාමින් වහන්සේගෙන් අවසාන වශයෙන් මම කැමැති දැනගන්න මේ නිකාය දින උත්සවය කොයි විදිහටද සංවිධානය වෙන්නේ පැවැත්වෙන්නේ කියලා. අපේ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ තියෙන සුවිශේෂී ලක්ෂණය තමයි එකම මහානායක ස්වාමීන් වහන්සේ නමක් යටතේ පාලනය වීම සංවිධානය වීම. වර්තමානයේ නායකත්වයේ දරන්නේ අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහානායක මාහිම්පාණන් වහන්සේ. උන්වහන්සේගේ මූලිකත්වයෙන් ගාල්ලේ විජයානන්ද පිරිවෙන මධ්‍යස්ථාන කරගෙන මේ ආදිකතෘ දිනය අනුස්මරණය කරන්න සියලු කටයුතු සූදානම් කරලා තිබෙනවා. ඉතින් විජයානන්ද පිරිවෙන තෝරා ගැනීමටත් විශේෂ හේතුවක් තිබෙනවා. ඒක තමයි අපේ ශ්‍රී ලංකා රාමායනිකය ආරම්භ වීමට, විශේෂයෙන්ම ඕල්කට්තුමා පන්සිල් සමාදන් වෙලා බෞද්ධයෙක් වීමට, ඒ වගේම පළමුවෙනි දහම් පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ගත්තාම ගාල්ලේ වැලිවත්තේ විජයානන්ද පිරිවෙන අතිශය සම්භාවනාවට පත් වෙනවා. ඒ නිසා එතන මධ්‍යස්ථාන කරගෙන අපේ ඕමල්පේ ශෝභිත දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක හාමුදුරුවන්ගේත්, ඒ වගේම අපේ ඥාන විසුද්ධි මහෝපාධ්‍යාය ස්වාමින් වහන්සේගේත් සංවිධායකත්වයේ යටතේ, අපේ ලසන්ත අලගියවන්න අමාත්‍යතුමාගේත් සංවිධායකත්වයේ යටතේ ක්‍රියාත්මක කරන්නට වැඩපිළිවෙල සකස් කරලා තිබෙනවා. අපේ කථානායකතුමා, අපේ දායක සභාවේ සභාපතිවරයා, මේ හැම දෙනාගේම සහයෝගයේ මත ආදිකතෘ දිනය අනුස්මරණය කරන්නට 29 වන දින සියලු කටයුතු සූදානම් කරලා තිබෙනවා. ගිහි පැවදි සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් ආදිකතෘ අනුස්මරණ නිකාය දින සංවත්සර මහෝත්සවය පැවැත්වෙනවා. ඒ සම්බන්ධයෙන් කතාබහ කරන්න මැදිරියට වැඩම කොට වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ නියෝජ්‍ය මහාලේඛකාධිකාරී අධ්‍යාපනපති පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී නායක ස්වාමින් වහන්සේටත්, ඒ වගේම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ නියෝජ්‍ය මහාලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය වලේබොඩ ගුණසිරි නායක ස්වාමින් වහන්සේටත් අපගේ නමස්කාර පෙරදරි ස්තුතිය පිරිනමනවා. ජනවාරි 29 වෙනිදා සවස 2ට ගාල්ල වැලිවත්ත ශ්‍රී විජයානන්ද මහපිරිවෙන් විහාරයේදී ආදිකතෘ අනුස්මරණ නිකාය දින සංවත්සර මහෝත්සවය පැවැත්වෙන බව අපි ඔබට මතක් කරමින් අද සිවමන්සලෙන් සමුගෙන යනවා. ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ දවසක්.